අයිබෝවන් සුබ දවසක් වේවා සියලුම දෙනාට. ඉතින් මීට කලින් වීඩියෝකේදී අපි කතා කරේ සම්පත් බැංකු සහ කමර්ෂල් බැංකු අතර කම්පෙයාර් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරනවා රාජ්‍ය බැංකු තුනක් පිළිබඳව සහ මේ බැංකු වලින් අපිට කල්පිරීමේදී වගේම මාසිකව පොලිය ගන්නව නම් මේ බැංකු තුනේ වඩාත්ම සුදුසු බැංකු එහෙම නැත්නම් වැඩි පොලියක් දෙන වැඩි පොලියක් ගන්න පුළුවන් බැංකු මොකක්ද කියලා. ඉතින් කතා කරනවා BOC බැංකුව, ඒ වගේම People's Bank එක සහ NSB බැංක එක පිළිබඳව. මේ තුනම රාජ්‍ය බැංකු නිසා විශ්වාසය අතින් ඉහලින් ඉන්නවා. ඒ වගේම ආරක්ෂාව අතින් බය නැතුව මුදල් තැන්පත් කරන්න පුළුවන්, ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න පුළුවන්. අපි බලමු මේ බැංකු තුනේ ලැබෙන පොලිය අනුපාත. ඉතින් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ සටහන දිහා බැලුවට පස්සේ අපිට BOC බැංකුවෙත් ඒ වගේම NSB බැංකුවෙත් සමාන පොලිය අනුපාතික තමයි මේ බැංකු දෙකෙන්ම ලැබෙන්නේ. බොහෝ විට People's Bank එකේ මේ බැංකු දෙකට වඩා සාපේක්ෂව දශම ගාණකින් වැඩි පොලියක් ලබා ගන්න පුළුවන්. එක් මාසයකට FD එකක් දානවා නම් BOC බැංකුවෙත් NSB බැංකුවෙත් කියන මේ බැංකු දෙකෙන්ම ලැබෙන්නේ 6.5% පොලිය අනුපාතිකයක්. එතකොට අපි රුපියල් 105ක මුදලක් මෙන්න මේ බැංකු දෙකේ ඩිපොසිට් කළොත් අපිට ලබා ගන්න පුළුවන් රුපියල් 2572ක මුදලක් මේ එක් මාසයකට FD එකක් දානවා නම්. නමුත් People's Bank එකේ අපි රුපියල් 105ක් එක් මාසයකට FD එකක් විතර දානවා නම් අපිට පුළුවන් රුපියල් 2770ක පොලි මුදලක් ලබා ගන්න. එතනදී අපිට BOC බැංකුවටත් NSB බැංකුවටත් සාපේක්ෂව රුපියල් 200ක වගේ වැඩි පොලි මුදලක් ලබා ගන්න පුළුවන් People's Bank එකෙන්. ඒ වගේම අපි මාස 3කට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හිතන් ඉන්නවා නම් එතනදී BOC බැංකුවේ දැම්මත් NSB බැංකුවේ දැම්මත් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 8312ක මුදලක්. ඒ රුපියල් 105ක් සඳහා. ඒ වගේම අපි රුපියල් 105ක් People's Bank එකේ දානවා නම් අපිට රුපියල් 9500ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට People's Bank එකෙන් BOC එකටත් NSB එකටත් වැඩි පොලියක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිත් කාල සීමාවන් සඳහාත් ලැබෙන කල්පිරීමේ පොලිය මම මේ සටහනේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ පිළිබඳවත් පහසු අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ සටහන දිහා බැලුවට පස්සේ. අපි දැන් බලමු ගොඩක් දිනක් බලාපොරොත්තු වෙන මාසෙන් මාසෙට පොලිය ගන්නව නම් මේ බැංකු තුනෙන් හොඳම බැංකුව මොකක්ද කියලා. මේ තියෙන BOC බැංකුව, People's Bank එක වගේම NSB බැංකුවේ මාසෙන් මාසෙට පොලිය ගන්නව නම් ලැබෙන පොලිය අනුපාතික. ඉතින් ඔන්න අපිට දැන් පුළුවන් මාස 3ක ඉඳලා අවුරුදු 2ක කාල සීමාවක් වෙනකම් FD දාලා මාසෙන් මාසෙට පොලිය ගන්න. එතකොට BOC බැංකුවෙත් NSB බැංකුවෙත් අපිට පුළුවන් වෙන්නේ වසරකට හෝ වසර දෙකකට FD දාලා මාසෙන් මාසෙට ගන්න පමණයි. නමුත් People's Bank එකේ අපිට පුළුවන් මාස 3කට මාස 6කට FD දාලත් මාසෙන් මාසෙට පොලිය ගන්න. එතකොට මේ බැංකු තුනෙන්ම මාසික පොලිය අපිට දෙන්නේ 7.5% පොලියක්. ඒ නිසා මේ බැංකු තුනෙන් කුමන බැංකුවක අපි රුපියල් 105ක මුදලක් ඩිපොසිට් කළත් අපිට මාසයේ අවසානයේදී ලබා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 2968ක මුදලක් පමණයි. ඉතින් ඒ නිසා මාසෙන් මාසෙට පොලිය දානෝ නම් මේ බැංකු තුනෙන් මොන බැංකුවේ FD එකක් දැම්මත් අපිට මාසයේ අවසානයේදී ලබා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 2968ක් පමණයි. ඒ නිසා මේ බැංකු තුනෙන් FD එකක් දාන්න වඩාත්ම සුදුසු බැංකුව මාසිකව තෝරන්න අමාරුයි. නමුත් කල්පිරීමේදී FD එකක් දානවා නම් People's Bank එක මේ BOC බැංකුවටත් NSB බැංකුවටත් වැඩිය ඉස්සරහින් ඉන්නවා කියලා පැහැදිලි. ඉතින් මතක් කරනවා subscribe කරන්න අපේ YouTube නාලිකාව, මේ වගේ compare video බලන්න. ඒ වගේම ඊළඟට compare කිරීමට අවශ්‍ය බැංකු පිළිබඳවත් පහලින් comment කරගෙන යන්න. ඒ video ඉදිරියේදී රැගෙන එන්නම්. එහෙනම් අද video එකෙන් ගිහින් එන්න සීලු දෙනාටම ජය වේවා.